ಪರಿಸರೆಯ ಪಂತಿಯೆ. ಆದರಣೀಯ ದ್ವಲಪುತಾಲ ಹೆಮೋಟಮ ಆಯುಬೋವನ್ ಸುಭಮ ಸುಭ ದವಸಕ್ ಎನ್ನ ಕೇಳ ಪ್ರಾರ್ಥನಾ ಕರನವ. ದ್ವಲಪುತಾಲ ಮೇ ಏಕತು ವೆಲಾ ಇನ್ನೆ ಡಿಪಿ ಕಿಡ್ಸ್ ನಾಲಿಕಾವೆ ಏಕ ವಸರ ಪರಿಸರೆಯ ವಿಷಯ ಇಗನಗನ್ನ. ಇತಿಂ ಮದಕೈ ನೇದ ಅಪಿ ಮೇ ದವಸ್ವಲ ಇಗನಗನ್ನೆ ಅಪೇ ಎಕೊಲೊಸ್ವನ ತೇಮಾವ ಅಪಟ ಓನ ದೇವಲ್ ಲಬೆನ ಹೆಟಿ. ಇತಿಂ ಒನ್ನ ಅಪಿ ಅಪೇ ಕಲಿಂ ಪಾಡಮೇದಿ ಇಗನಗತ್ತ ಅಪಟ ಉದವ್ ಕರನ ಪುದ್ಗಲೆಯಿಂ ಕೌದ ಕಿಯಲ. ಗೆದರದಿ ಪಾಸಲೇದಿ ಅಪಟ ಉದವ್ ಕರನ ಪುದ್ಗಲೆಯಿಂ ಕೌದ ಕಿಯಲ. ಇತಿಂ ಒನ್ನ ಅದತ್ ಮೇ ತೇಮಾವೆಮ ಅಲುತ್ ಕೊಟಸಕ್ ಇಗನಗನ್ನ ಪುಳುವ. ಒನ್ನ ಅಪೇ ಬಂಟಿತ್ ಎನವ. ಬಂಟಿ ಒನಾದ ಒಯಾ ಬರಟ ಬರೇ ಉಸ್ಸಗೆನ ಎನ್ನೆ ಅಲುತ್ ಬ್ಯಾಗ್ ಎಕಕ್ ಹಂಬ ವೆಲಾವಗೆ. හැබැයි ඒක නම් ඉස්කෝලේ ගෙනියන බෑග් එකක් නෙමෙයි. මට පේන්නේ නම් ලොකු බඩු මල්ලක්. කො බලමු මොනවද තියෙන්නේ කියලා. මුංචි දුවේ පුතේ අපේ මේ බන්ටිගේ බඩු මල්ලේ එළවලු තියෙනවා, පළතුරු තියෙනවා, කිරිපිටි පැකට්, තේකොළ පැකට්, ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ අපේ බන්ටි උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ අපට ඕන දේවල්ම තමයි. बंटी मी ओया गेनल्लतीयन बडु ओया कोहेंद गत्ते. बंटी अरगिन तीयन्ने खडेन. बंटी दन्नवद अपट मी ओन देवल खडेन वगेम गेवत्तेनुत लबा गन्न पुलुवान. इतिं ओन्न पुंचि दुवे पुते अद अपि इगन गन्न सूदानम वेन्ने अपट मी ओन देवल निवसेन लबा गन्न विधियै खडेन लबा गन्न विधियै. එහෙනම් ඔන්න බන්ටිත් එක්ක එකතු වෙලා අපි ඉගෙන ගමු මොනාද අපට ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන් දේවල් සහ කඩෙන් ලබා ගන්න පුළුවන් දේවල් කියලා. කො බලමු මේ බෑග් එකේ මොනාද තියෙන්නේ කියලා. බන්ටි දෙන්න මට. ආ ඔන්න තියෙනවා පලා මිටියක්. මොනාද මේ පලා වර්ගේ? මේ තියෙන්නේ මුකුණු වෙන්න. තව බලමු. कैलिमिनिस पैकेट कागे ना लबांटी. मेन्न तीयना दंता लेप पेट्टिया. तामो ना अद बालमु. बांटी को देन्न बिस्कट का में पैत्तर. ए दोलपुताला बालागे ने इन्ने. उन्न तीयना वा सीनी गे ना ला. सुदु सीनी ने द बांटी. මෙන්න බිස්කට් එක. බිස්කට් පැකට් එකකුත් ගෙනල්ලා. පරිප්පු. මෙන්න තියනවා බොන්චි ගෙනල්ලා. බොන්චි කියන්නේ මොනවද? එළවලුවක්ද පළතුරක්ද? එළවලුවක් නේද? කැකිරි නේද බන්ටි? ඔව්. නැතිනවා කැකිරි. ඊ මොනවාද බන්ටි? එළවලුවක්. මේ එළවලුවට අපි කියන්නේ ලීක්ස් කියලා නේද? හොඳයි. ඔන්න තියනවා කරවිල. බන්ටි ආසයිද කරවිල කන්න? ටිකක් තිත්තයි නේද? හැබැයි අම්මලා දන්නවා කරවිල රසට හදන්න. කරවිල කියන්නේ හරිම පෝෂදායි එළවලුවක්. තව බලමු. අන්න දැන් අපේ බන්ටි ගන්න හදනවා තවත් එළවලු වර්ගයක්. වම්බටු. ඒ මොනාද? ඒ තියෙන්නේ පලා වර්ගයක්. අපි මේ පලා වර්ගයට කියනවා ගොටුකොළ කියලා. අන් ගොටුකොළ. තවත් බිස්කට් එකක් ඔන්න. බන්ටි මොකද්ද හංග ගත්තේ? බන්ටි අපි දුර පුතාලා බලාගෙන ඉන්නේ ඔයාගේ මේ දඟ වැඩ ටික. කො දෙන්නේ ඒක? अरे पालतुरु
ඇපල් ගෙඩියක් නේද? ඔව්. ඒක නම් දෙන්න කැමතිත් නෑ වගේ. හරි. ඔන්න තියෙනවා සබන් කැටයක්. කිරි පිටි පැකට් එකක්. සැමන් ටින් එකක්. තේ කොළ පැකට් එකක් තියෙනවා. පන්ති ඔයා ගොඩාක් බඩු ගෙනල්ලා නේද? දෙහි ගෙඩියක්. ඔන්න දෙහි ගෙඩියක්. සබන් කැටයක්. රෙදි සෝදන සබන් කැටයක්. පන්ති ඔය මොකද්ද කරන්න හදන්නේ? කදෙන්න? ඔන්න කෙසෙල් ලැවරියක් තියෙනවා. චරයිද බන්ටි තියන්නේ? ඔයා ගොඩාක් බඩු ගෙනල්ලානේ බලන්නකෝ පුංචි දුවේ පුතේ. අපේ බන්ටි එළවලු ගෙනල්ලා, පළතුරු ගෙනල්ලා. එතකොට මේ වියලි ආහාර. මොනවාද වියලි ආහාර? බිස්කට්. එතකොට කිරි පිටි, සැමන්. මේ වගේ ගොඩාක් දේවල් අපේ බන්ටි ගෙනල්ලා තියෙනවා. තවත් පුංචි තියනානේ. හරි. ඉතින් බන්ටි මේ දේවල් අපිට කඩෙන් ගන්න පුළුවන්. හැබැයි ගෙදරදි හදලත් ගන්න පුළුවන්. බන්ටි දන්නවද මෙතනින් අපේ ගෙවත්තෙන් හදා ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා? බන්ටි දන්නවා. එතකොට කඩෙන් එහෙම නැත්තම් වෙළඳපළෙන් ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා දන්නවද? ඒකත් බන්ටි දන්නවා. බන්ටි එහෙනම් මම ඔයාට පුංචි වැඩක් දෙනවා. ඔයා මෙතන තියෙන මේ බඩු ටික ගෙවත්තෙන් ගේනේවයි කඩෙන් ගන්න පුළුවන් ඒවයි කියලා වර්ග කරන්න ඕන. පුළුවන්ද? ඔන්න දොල පුතාලත් ගෙදර ඉඳන් මේ ක්‍රියාකාරකම කරන්න ඕන. හරි. ඔන්න බන්ටි මෙන්න මේකයි ක්‍රියාකාරකම. අතන තියෙනවා කූඩ දෙකක්. ඔයාට පේනවද? ඔන්න නිල් පාට කූඩේ ලියලා තියෙනවා ගෙවත්තෙන් ගන්න දේවල් කියලා. එතකොට කහ පාට කූඩේ තියෙනවා කඩෙන් ගන්න දේවල් කියලා. දැන් බන්ටි මේ කූඩේ ඔයා ගෙනල්ලා තියෙන බඩු ටික අපි දැම්මනේ. දැන් මේ බඩු කොහෙන්ද ගන්න පුළුවන් කියලා ඔයා හරියට වෙන් කරන්න ඕන. පුළුවන් නේද? හරි. මම ඔයාට මුලින්ම දෙනවා තේ කොළ පැකට් එකක්. බලමු. හරි කූඩෙන් තියන්න බලන්න. ඔව් බොහොම හොඳයි. අන්න කෙසෙල්. කෙසෙල් අපිට කූඩෙන් තියන්න බන්ටි. කෙසෙල් අපිට අපේ ගෙවත්තෙම හදන්න පුළුවන් නේද? ඊළඟට ඔන්න කිරිපිටි. බලන්න කිරිපිටි. ඔව් අපිට කිරිපිටි කඩෙන් තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් වෙළඳපළෙන්. සබන්. රෙදි සෝදන සබන්. ඔව් රෙදි සෝදන සබන් කඩෙන්. තවත් සබන් කැටය. සුවඳයි නේද? ඔව් කොයි කූඩේටද එන්නේ? ඔව් කඩෙන් ගන්න කූඩේට තමයි එන්නේ. ඊළඟට බන්ටි ඔයාට මන් දෙනවා එළවලුවක්. අපි මේ එළවලුවට කියනවා වෝන්චි කියලා. බලන්න වෝන්චි අපිට කොහෙන්ද ගන්න පුළුවන්? අපිට වෝන්චි කඩෙනුත් ගන්න පුළුවන්, අපිට ගෙවත්තෙත් වගා කරලා ගන්න පුළුවන්. හඳයි. අන්න බන්ටි එකක් දැම්මා කඩේ කූඩෙට. ඉතුරු ඔක්කොම ටික දැම්මා ගෙවත්තෙන් ගන්න පුළුවන් කූඩෙට. හරි. ඊළඟට අපි බලමු බිස්කට්. බිස්කට් අපිට ගෙදර හදන්න පුළුවන් නේද? හැබැයි දුවේ පුතේ අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා අපි කහපාට කූඩෙට තමයි දාන්න ඕන. මොකද බිස්කට් අපි කඩෙන් තමයි ගන්නෙ. කොකෝ බන්ටි ළඟට ඔන්න තියෙනවා කරවිල. මේ කරවිල එන්න ඕන කොයි කූඩෙටද බලමු. බොහොම හොඳයි. ගෙවත්තෙන් ලබා ගන්න ආහාරයක්. ළඟට තවත් එළවලුවක්. කැකිරි.
කැකිරෙන්න ඕන ගෙවත්තෙන් ලබා ගන්න කූඩෙට බොහොම හොඳයි ඊළඟට ඔන්න මම බන්ටිට දෙනවා තවත් බිස්කට් එකක් බලන්න කොයි කූඩෙටද ඒක දාන්න ඕන ඔව් කඩෙන් ලබා ගන්න ආහාරයක් ඊළඟට ඔන්න දෙහි ගෙඩියක් තියෙනවා බලමු බන්ටි කොයි කූඩෙටද දාන්න කියලා බන්ටි දෙහි අපට අපේ ගෙදරදී හදා ගන්න පුළුවන් ඒ නිසා අපි ඒක දාමු ගෙවත්තෙන් ලබා ගන්න ආහාර තියෙන කූඩයට ඔන්න තියෙනවා සමන්ටින් බලමු අපේ බන්ටි හරි කූඩෙන් තියයිද කියලා ඔව් අපි සමන් ගන්නෙ කඩෙන්නේ ද වෙළඳපළෙන් ළඟට ඔන්න තියෙනවා වම්බටු බලමු අපේ බන්ටි හරියට ක්‍රියාකාරකම් කරයිද කියලා බොහොම හොඳයි අපිට වම්බටු ගෙදර හදන්න පුළුවන් නේද ලීක්ස් ඔව් ලීක්ස් කියන එළවලු වද්දුවේ පුතේ අපි නම් ගොඩක් වෙලාවට කඩෙන් ගන්නවා හැබැයි ලීක්ස් කියන එළවලුව බන්ටි අපිට අපේ ගෙවත්තෙත් හදන්න පුළුවන් ඊළඟට බලමු පරිප්පු ආ මෙන්න බන්ටි ආ බන්ටිලයි ගෙදර පරිප්පු වගා කරනවද නෑ නේද එහෙනම් කොයි කූඩෙටද දාන්න ඕන කහපාට කූඩෙට තමයි දාන්න ඕන මෙන්න බන්ටි මෙන්න තියනවා පළතුරක් ඒක කොහෙද දාගන්නේ ඔය අයක දාන්න බලන්න හරි කූඩෙට ඔය ඔක්කොම ඔයා ගෙනියනවනේ හරි ඔන්න ඇපල් ගෙඩිය දැම්මා ගෙවත්තෙන් ලබා ගන්න කූඩෙට මුචි දුවේ පුතේ ඇපල් කියන පළතුර අපිට කඩෙන් තමයි ගන්න පුළුවන් වෙන්නේ නේද අපේ රටේ ඇපල් කියන පළතුර හැදෙන්නේ නැහැ ආ ඒ නිසා බන්ටි අපි මේ පළතුර මේ කඩෙන් ලබා ගන්න කූඩෙට දාමු ඊළඟට ඔන්න තියනවා දන්තාලේප පෙට්ටිය බන්ටි ආ බලමු බොහොම හොඳයි දන්තාලේප අපිට ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපළෙන් ඊළඟට කෑලි මිරිස් බයයිද බන්ටි පුංචි දුවේ පුතේ මේ කෑලි මිරිස් අපිට ගෙදරදිම හදා ගන්න පුළුවන් ඉස්සර කාලේ නම් අපේ අම්මලා තාත්තලා කෑලි මිරිස් ගෙදරදිම හැදුවා මිරිස් මිරිස් කරල් වේලලා ඊළඟට මේ කෑලි මිරිස් හදලා තියෙනවා හැබැයි දැන් නම් අපේ අම්මලා තාත්තලා මේ මිරිස් ජාති කඩෙන් තමයි ගන්නෙ පැකට් කරපු මිරිස් තමයි ගෙදරට ගේන්නේ ආ බන්ටිගේ තේමලු අනේ නිසා තමයි අපි ඒක කඩෙන් ගන්න දේවල් ගොඩට දැම්මේ ඊළඟට සීනි තියනවා බන්ටිගේ ආසම කෑම බන්ටි ඔයා දාන්න බලන්න හරි කූඩෙට බන්ටි සුවඳ බල බල ඉන්නවා අන්න හරි සීනි අපිට ගන්න පුළුවන් වෙන්නේ කඩෙන් ඊළඟට බන්ටි ඔන්න තියනවා පලා මිටි ඔන්න මුකුණු වෙන්න මුකුණු වෙන්න අපිට ගෙදරදිම හදා ගන්න පුළුවන් ගොටුකොළ ගොටුකොළත් අපිට අපේ ගෙදරදිම හදා ගන්න පුළුවන් මුචි දුවේ පුතේ ඔන්න අපේ බන්ටි ඔයාලත් එක්ක එකතු වෙලා මේ බන්ටි ගినాපු බඩු මල්ල නිවසෙන් හදා ගන්න පුළුවන් දේවල් ගෙවත්තේ වගා කරන්න පුළුවන් දේවල් කියලයි ඊළඟට කඩෙන් ලබා ගන්න පුළුවන් දේවල් කියලයි කොටස් දෙකකට නිවැරදිව වෙන් කරලා තියෙනවා. ඉතින් ඔන්න මුංචි දුවල පුතාලත් මේ ක්‍රියාකාරකම ගෙදරදිම කරන්න ඕන. එතකොට දැන් අපි මේ බලමුකෝ අපේ බන්ටි මේ නිල් පාට කූඩෙට දාලා තියෙනවා ගෙවත්තෙන් ලබා ගන්න පුළුවන් දේවල්. බලන්න ඒ කූඩේ තියෙනවා වම්බටු තියෙනවා කෙසෙල් එතකොට කැකිරි පලා වර්ග වෝංචි කේක විදිහේ එළවලු පළතුරු තියෙනවා ඉතින් දුවේ පුතේ අපිට මේ එළවලු පළතුරු
අපේ ගෙදරදිම වගා කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ සමහර එළවලු වල ඇට අපිට මේ කඩෙන් ලබා ගන්න පුළුවන්. එතකොට එහෙම අපිට ගෙදරදි වගා කරලා පෝර දාලා වතුර දාලා ලොකු වෙනකන් හොඳට සාත්තු කරලා බලා ගන්න පුළුවන්. අන්න එතකොට අපිට හොඳට පළදාව ලබා ගන්න පුළුවන්. ඒ විදිහට අපිට එළවලු පළතුරු වගා කරන්නත් පුළුවන්. ඊළඟට පලා වර්ගත් අපිට නිවසේදීම වගා කරගන්න පුළුවන්. ඉතින් ඔන්න පුංචි දුවල පුතාලා එහෙම කරලා අම්මලා තාත්තලාට උදව් කරන්න ඉගෙන ගන්න ඕන. බන්ටි අපි බලමුද අපේ පුංචි යාළුවෙක් පැලයක් හිටවනවා. ඔන්න බලන්නකෝ මේ යාළුවා මොකද්ද කරන්න කියලා. හොඳයි. ඔන්න බලන්නකෝ මේ පුංචි දුව පැලයක් හිටවන්නයි සූදානම් වෙන්නේ. එයා මුලින් ඇට ටිකක් අරගෙන මේ පස් ටිකට දාලා පොහොරක් දාලා වතුර දාලා මෙන්න පැල කරනවා. බලන්න මොනවාද හැදිලා තියෙන්නේ කියලා. කැරට් නේද? බලන්න අපි ගොඩාක් මහන්සි වෙලා එහෙම පැල හිටෙව්වහම පළදාව එනකොට අපට ගොඩාක් සතුටක් දැනෙනවා නේද? බන්ටි කොහෙද දුවන්නේ? ආ අපේ බන්ටිටත් පැලයක් හිටවන්න ඕන වෙලා වගේ. පුංචි දුවේ පුතේ අපි එහෙනම් අපේ බන්ටිත් එක්කත් එකතු වෙලා මේ පුංචි දුව පැල කරා වගේ පැලයක් හිටවමු. පුංචි දුවේ පුතේ ඔන්න අපේ බන්ටි මිරිස් ඇට ටිකක් ලෑස්ති කරගෙන තියනවා අර දුව වගේ හිටවන්න. හරි. ඔන්න බන්ටි ඔයා හිටවන්නකො මම ඔයාට උදව් කරන්නම්. මෙතන තියනවා දුවේ පුතේ පස් ගෙනල්ලා. ඊළඟට පොහොරක් තියනවා, වතුරක් තියනවා, මිරිස් ඇට ටිකකුත් තියනවා. අපේ බන්ටි මිරිස් ඇට ටික දානවා මේ පස් ටිකට. ඊළඟට මොකද කරන්නේ? අපි ටිකක් මේක පස්සලට යට කරමු. මිරිස් ඇට ටික. හරි. ඊළඟට අපි මොනවද දාන්න ඕන? පොහොර ටිකක් දාන්න ඕන. හොඳයි. ඉතින් මේ බීජ පැලවෙන්න තවත් අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. ඒ තමයි වතුර. ඔන්න බන්ටිය වතුර ටිකකුත් දාන්නකෝ. හොඳයි. හරි. ඉතින් ඔන්න දුවේ පුතේ ඔයත් ගෙදරදී මේ වගේ පුංචි බීජ ටිකක් අරගෙන පැලයක් හිටවන්න ඕන. ඉතින් ඒ පැලේට වතුර දාලා පොහොර දාලා හොඳට බලා ගන්න ඕන. ඉතින් ඒ පැලෙන් ගෙඩි ඇවිල්ලා මල් ඇවිල්ලා තියෙනකොට ඔයාට ගොඩාක් සතුට හිතෙයි නේද? හොඳයි. ඉතින් බන්ටි ඔයත් මේ ඔයාගේ පැලය හොඳට පරිස්සම් කරගන්න ඕන. හරිද? මිරිස් කරල්ලා ආවහම ඔන්න අපටත් ගෙනල්ලා දෙන්න ඕන බන්ටි. හොඳයි. බන්ටි දැන් නම් මට ලස්සන කවියක් කියන්න හිතනවා. අපි කියමුද? වලක් හරලා බන්ටි ඇටයක් සිටුවා, පෝර දමලා හොඳ හැටි වතුරක් දමලා, දවස් ගෙවිලා පැලය දලුලා එද්දී බන්ටි නටයි පැලය වටේ සතුටින් හිනෙහි. හඳයි. මුංචි දුවේ පුතේ අපි ඒ කිව්වේ අපේ මේ බන්ටිගේ මිරිස් ඇටගෙන සින්දුවක්. මිරිස් ඇටවලින් පැලේ ආවට පස්සේ අපේ බන්ටි සතුටින් නටනවා කියලා තමයි ඒ කිව්වේ. බන්ටි නටනවා නේද? ඔව්. හොඳයි. ඉතින් පුංචි දුවේ පුතේ අද අපි පාඩමෙන් ඉගෙන ගත්තා ගෙවත්තෙන් ලබා ගන්න දේවල් සහ කඩෙන් ලබා ගන්න දේවල්. ඉතින් අපි එහෙනම් ඊළඟට ඉගෙන ගන්න ඕන මේ ගෙවත්තෙන් ලබා ගන්න ආහාර අපි අනුභව කළොත් එහෙම නැත්නම් කෑවොත් අපිට මොනාද ලැබෙන ප්‍රයෝජන, එහෙම නැත්නම් වාසි මොනාද කියලා අපි බලමුද බන්ටි. අපි බලමු මොනාද වාසි කියලා. හොඳයි. ඔන්න
බන්ටි තියනවා මෙතන කියලා අපට අවශ්‍ය දේවල් ගෙවත්තේ වගා කරගත්තාම අපට ලැබෙන වාසි පුතේ අපට වාසි ගොඩාක් ලැබෙනවා අපි බලමු මොනවාද මේ කියලා තියෙන්නේ කියලා කඩෙන් ගන්න එළවළු වලට වඩා ගෙදර වවා ගන්න දේවල් ගොඩක් පිරිසිදුයි නැව් ඒ මොකක්ද කියලා තියෙන්නේ අපි කඩෙන් ගන්නකොට එළවළු ලස්සනට තියෙනවා තමයි හැබැයි පුතේ ඒවයි පිරිසිදුකම ගැන අපි චුට්ටක් හිතන්න ඕන අපි ගෙදරින් ගන්නවා වගේ නෙමෙයි අපි ගෙදරින් නම් කෙලින්ම කඩාගත්ත අපි උයන්න ගත්තා හැබැයි අපි කඩෙන් ගන්නකොට ඒව කොයි කාලෙද හදලා තියෙන්නේ කියලා අපි බලන්න ඕන නේද ඉතින් මේ කඩෙන් ගන්න එළවලු සමහරක් වෙලාවට ගොඩාක් කල් තිබ්බේව වෙන්න පුළුවන් එයාලා එක එක විදිහේ බෙහෙත් ගහපු එළවලු පළතුරුත් විකුණන්න පුළුවන් නේද එතකොට ඒවට බෙහෙත් ගහලා තියෙන්නේ ඒ නිසා අපිරිසිදු වෙච්ච ආහාර තියෙන්න පුළුවන් හැබැයි අපි ගෙදරින් හදාගත්තොත් අපිට පිරිසිදු නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න පුළුවන් ඊළඟට අපි බලමු අපිට ඕන වෙලාවට ගහෙන් කඩලා ගන්න පුළුවන් ඉතින් ඔන්න දැන් දුවල පුතාලට ඕන වෙනවා අමු අඹ ගෙඩියක් තවත් එක්කෙනෙක්ට ඕන වෙනවා ඉදිච්ච පැණි බේරෙන අඹ ගෙඩියක් එතකොට අපිට ඔන්න අපේ ගෙදර අඹ ගහක් තියෙනවා නම් ඔන්න අපිට ගහට නැගලා නැත්තම් කෙක්කක් අරගෙන අඹ කඩන්න පුළුවන් හැබැයි කඩේදී මොකද වෙන්නේ කඩේදී සමහර වෙලාවට තියෙන්නේ ඉදිච්ච අඹ සමහර වෙලාවට තැලිච්ච අඹ තියෙන්නත් පුළුවන් හැබැයි අපි ගෙදර මෙහෙම එළවලු පළතුරු වගා කරලා තියෙනවා නම් අපිට එවෙලේ කඩලා භාවිතා කරන්න පුළුවන් ඒ වගේම තමයි අපි එළවලු වර්ගත් ගෙදර වගා කරලා එවෙලේ කඩලා අපිට හදා ගන්න පුළුවන් ඊළඟට තියෙනවා අලුත් එළවලු පළතුරු කෑමට ගන්න පුළුවන් ඉතින් අපි ගෙදර හදාගත්තාම ඒ එළවලු පළතුරු අලුත්නේ ඉතින් එතකොට අපිට අලුත් එළවලු පළතුරු ආහාරයට ගන්න පුළුවන් ඊළඟට අපිට ඒ එළවලු කන්න යන වියදම ගොඩක් ඉතිරි වෙනවා මොකද දන්නවද අපි කඩෙන් මේ එළවලු පළතුරු ගන්නව නම් අපිට ලොකු වියදමක් දරන්න වෙනවා පිරිසිදු එළවලු පළතුරු ගන්නව නම් ලොකු වියදමක් දරන්න වෙනවා නේද හැබැයි අපි ගෙදරදිම හදාගත්තොත් අපිට ඒ වියදම ගොඩක් අඩු වෙනවනේ අපිට ඒ වියදම දරන්න වෙන්නේ නැහැ ඉතින් ඔන්න මේ එළවලු පළතුරු ගෙදර හදාගත්තාම ගොඩාක් වාසි තියෙනවා ඒ විතරක් නෙමෙයි පුතේ අපිට ගොඩක් දකින්න ප්‍රිය පාටක්නේ කොළ පාට කියන්නේ ඉතින් අපි ගෙදර මෙහෙම වගා කරොත් අපිට අපේ මනසටත් එක ලොකු නිදහසක් වෙනවා භාවනාවක් කියලාත් කියනවා ඉතින් ඔන්න ඒ නිසා පුංචි දුවල පුතාලත් ගෙදර වගා කරන්න ඉගෙන ගන්න ඕන ඉතින් ඔන්න දැන් අද අපේ පාඩම මතක් වෙන්නත් එක්ක අපි පුංචි පැවරුමක් කරන්නයි දැන් සූදානම් වෙන්නේ ඔන්න බලන්න මේ පැවරුම් මොකක්ද කියලා ඔන්න තියන පැවරුම මෙතන තියනවා නිවසින් ලබාගත හැකි දේවල් කඩෙන් ලබාගත හැකි දේවල් වෙන වෙනම යා කරන්න තියනවා බලන්න වටේට තියනවා ද්‍රව්‍ය ටික අපි බලමු මොනවද තියෙන්නේ කියලා බන්ටි මේ මොනවද තියෙන්නේ කියන්න බලන්න මේ තියෙන්නේ බෙහෙත් නේද බෙහෙත් තියනවා ඊළඟට මෙතන තියනවා එළවලු වර්ග ඊට පස්සේ මෙතන මොනවද තියෙන්නේ බලන්න සත්ව ආහාර තියනවා විතර මාළු කරවල මස් වර්ග තියනවා නේද ඊළඟට බලන්න එහා පැත්තේ උඩින්ම මොනවද තියෙන්නේ කියලා මල් මල් තියනවා නේද පාට පාට මල් තියනවා ඊට පස්සේ බලන්න දෙවනියට මොකද්ද තියෙන්නේ කියලා එතන තියෙනවා කිරිපිටි තියෙනවා සීනි තේකොළ ආයේ වගේ තියෙනවා නේද ඊළඟට මේ පහලින් මොනවද තියෙන්නේ පළතුරු ගස් ලැබු කෙසෙල් වගේ පළතුරු ගොඩක් තියෙනවා දැන් ඔන්න පුංචි දුවේ පුතේ අපිට කරන්න තියෙන්නේ මේ දේවල් කොහින්ද ලබා ගන්න පුළුවන් කියලා හොයන එක හරි දැන් මට කියන්න මේ බෙහෙත් බෙහෙත් අපිට නිවසින් ලබා ගන්න පුළුවන්ද නැත්නම් කඩෙන් එහෙම නැත්නම් වෙළඳපළෙන් ලබා ගන්න පුළුවන් දෙයක්ද බන්ටි කියන්න බලන්න බෙහෙත් කියන්නේ අපිට කඩෙන් ලබා ගන්න පුළුවන් දෙයක් අනේ නිසා මම ඒකට යා කරනවා ඊළඟට එළවලු
එළවලු අපට කොහෙන්ද ලබා ගන්න පුළුවන්? එළවලු අපට අපේ ගෙදර වගා කරන්න පුළුවන් නේද? නිවසින් ලබා ගන්න පුළුවන් දෙයක්. ඊළඟට ඔන්න තියෙනවා සත්ව ආහාර. බලමු මේ සත්ව ආහාර නිවසින්ද ලබා ගන්න පුළුවන්, කඩෙන්ද ලබා ගන්න පුළුවන් කියලා. පුතේ මෙතන මේ තියෙන සමහර සත්ව ආහාර නම් අපට නිවසින් හදා ගන්න පුළුවන්. හැබැයි සමහර ඒවා මේ කරවල වගේ ආහාර නම් අපට නිවසේදී හදා ගන්න අපහසුයි. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට මේ සත්ව ආහාර කඩෙන් තමයි ලබා ගන්නෙ. ඔන්න ඒ නිසා මම කඩෙන් ලබාගත හැකි දේවල් කියන ගොඩට යා කරනවා. ඊළඟට මල්. මල් කොහෙන්ද අපට හොයා ගන්න පුළුවන්? මල් හොයා ගන්න පුළුවන් නිවසෙන් නේද? නිවසෙන් ලබාගත හැකි දේවල්. ඊළඟට කිරි පිටි, සීනි, තේකොළ මේ වගේ දේවල්. ඔව්, ඒ වගේ දේවල් අපට කඩෙන් තමයි ලබා ගන්න වෙන්නේ. ඔන්න ඊළඟට තියෙනවා පළතුරු. පළතුරු කොහෙන්ද අපිට ලබා ගන්න පුළුවන්? පළතුරුත් අපිට නිවසෙන් ලබාගත හැකි දෙයක්. හරි. ඔන්න පුංචි දුවේ පුතේ, අපි මේ තියෙන ද්‍රව්‍ය ටික කොටස් දෙකකට වෙන් කරා. අද පාඩමේ ඉගෙනගත්ත විදිහට තමයි මේ කොටස් දෙකට වෙන් කරේ. නිවසෙන් ලබා ගන්න පුළුවන් දේවල්, කඩෙන් ලබා ගන්න පුළුවන් දේවල්. හරි. ඔන්න දැන් අපේ බන්තිත් එක්ක එකතු වෙලා හරිම ලස්සන ක්‍රියාකාරකමක් කරන්නයි සූදානම් වෙන්නේ. ඔන්න බලන්න මොකක්ද මේ කරන්නේ කියලා. හොඳයි. ඔන්න මෙතන තියෙනවා අපි වෙළඳපළෙන් ලබා ගන්න ආහාරවල දවටන කීපයක්. දවටන කියන්නේ ලේබල් කීපයක්. බන්ටි, අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ දවටන ටික ලස්සනට මේ කොලේ අලවමු. හරි. ඔන්න අපි දවටන ටික දැන් ඇලෙව්වා. දැන් බන්ටි මම මේක නම් කරනවා දවටන කියලා. ඉතින් ඔන්න පුංචි දුවේ පුතේ, අපි අද බන්ටිත් එක්ක එකතු වෙලා අපි ගෙවත්තෙන් ලබා ගන්න ආහාර සහ කඩෙන් ලබා ගන්න ආහාර මොනවාද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම බන්ටිත් එක්ක එකතු වෙලා මිරිස් පැලයක්, මිරිස් ඇට ටිකක් හිටෙව්වා නේද? ඒ වගේම තමයි මේ ගෙවත්තෙන් ආහාර ලබා ගැනීමේ වැදගත්කම, ප්‍රයෝජනත් අපි කතා කරා. ඒ වගේම දවටන ටිකක් එකතු කරලා ලස්සන්ට මේ වගේ අපි ඇලෙව්වා. හරි. ඉතින් ඔන්න අද අපි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔන්න මේ ඉගෙනගත්ත දේවල් නම් ඔන්න අමතක කරන්න බෑ. දුවල පුතාලත් ගෙදරත් එක්ක එකතු වෙලා පැලයක් හිටවන්න ඕන. ඉතින් අපේ ඉදිරියට තියෙන පාඩම් වලිනුත් මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද පාඩමෙන් බන්ටි මමයි සමු අරගන්නයි මේ සූදානම් වෙන්නේ. පුංචි දුවල පුතාල හැමෝටම ආයුබෝවන්.